නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අමාදුර විවරවිය දේශනා මාලාවේ අද දවසෙත් අපි ඉතා සුවිශේෂී දේශනාවන් කිහිපයක් ඉගෙන ගන්නවා. අපි මේ දිනවල කතා කරන්නේ සීලය පිළිබඳව. අනුපිළිවෙල කතාවේ දාන කතා, සීල කතා, සග්ග කතා ආදී කතාවල දෙවනියට සඳහන් සීල කතාව මේ දිනවල අපි ඉගෙන ගන්නවා විස්තර විදිහට. සූත්‍ර සංග්‍රහය ඇසුරෙන් ඔබ දන්නවා 19 වන සියවසේ මුල් භාගයේ 1800 ගණන්වල සූත්‍ර සංග්‍රහය ඉතා ප්‍රචලිතව භික්ෂූන් වහන්සේලා භාවිතා කළ පොත් වහන්සේ නමක්. පිරුවාණ පොත් වහන්සේ වගේම සම්භාවිත පොත් වහන්සේ නමක්. කාලයත් එක්ක එහි ප්‍රසිද්ධිය ප්‍රකට බව නැති වුණා. සූත්‍ර සංග්‍රහය කියන පොත් වහන්සේත් හොයාගන්න බැරි වුණා. ඒ මුද්‍රිත පොත් වහන්සේලත් හොයාගන්න නැති වුණා. නමුත් ඒ සූත්‍ර සංග්‍රහයේ දේශනා 85කට ආසන්න ප්‍රමාණයට ලියන ලද සන්න සිංහල පරිවර්තන අර්ථකතාව පුස්කොළ පොත්වල දකින්ට ලැබුණා. ඒ නිසා පසු කාලිනවය මුද්‍රණය වුණා. එතකොට අර මූලික ත්‍රිපිටක බුද්ධ වචනයෙන්ම එහි තියෙන සියලු දේශනා උපුටා ගත් නිසා නැවත පෙළ පොතක් අවශ්‍ය නොවුණත් එහි අර්ථ කතාව භාවිතයට ගන්න පරිවර්තනය කොට තිබෙනවා. ඒකට කියන්නේ සුත්ත සංඝ අර්ථ කතාව කියලා. පාලි අර්ථ කතාව ඒ පාලි සිංහල පරිවර්තනයක් හැටියට අපට කියවන්න ලැබෙනවා. පින්වතුනි, පින්වත් දරුවනි, අපි මේ සූත්‍ර සංග්‍රහය ඇසුරෙන් සීලය පිළිබඳව මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්. අද දවසේ අමාදුර විවරවිය සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරමින් අනුග්‍රහ දක්වමින් ධර්ම දානමය පින් පුරා ගන්නේ අංක 110 යාය 7 බිසෝ බණ්ඩාරගම මැදිරිගිරිය යන ලිපිණේ පදිංචි පින්වත් SG සුනේත්‍රා කුමාරි දිසානායක, WM ධම්මික විජේරත්න සහ SG ධම්මා කුමාරි දිසානායක යන දූ දරුවන් විසින් 2019 මැයි මාස 16 වන දින මියපරලව ගිය DG ගුණවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙමි. ඒ වගේම මියගිය ලීලාවති අත්තම්මාටත්, පවුලේ සියලු මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුනි, ඊටාම වටින ධර්ම කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරන්නේ. අපි සීලය කියලා කියනකොට ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ පන්සිල්, අටසිල්, දසසිල් ආදියයි. උපසම්පදා සිල්. දැන් පන්සිල් රකින සමාජයක් බිහි කරමු කියලා ඔබ කියවලා ඇති, අහලා ඇති. සීලය කියලා කියන්නේ කාය වාචානං සමෝදානං සීලං. කාය වචනයාගේ සංසිඳුණු බව සීලයට අයිති වෙනවා. සංවර බව සීලයට අයිති වෙනවා. එතකොට කයේ වචනේ සංවරයේදී පන්සිල් පද පහ විතරක් නෙමෙයි.
ඔහු ජීවත්වෙන පිළිවෙල, එකට ගැන ආජීව පාරිශුද්ධි සීලය, ආහාරපාන හොයාගන්න විදිහ, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය, භික්ෂුවකට විශේෂයෙන් අපි මේ රකින සීලයට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට මේ ඇහැ කන නැහැය දිවකය මනස සංවර කරගන්න ඕනේ. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට මේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස පරිහරණයේදී අරුත් දැනගෙන අවශ්‍ය විදිහට පරිහරණය කරන්න ඕන සුදුසු විදිහට ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ආජීව පාරිශුද්ධි සීලය සිව්පසේ උපයා ගන්නකොට ඒ අනුගමනය කරන ක්‍රමය ධාර්මික වෙන්න ඕනේ. ගිහි අයටත් ඒකට කියන්නේ චතු පාරිශුද්ධි සීලය, පිරිසිදු බව ඇති කරන සීලේ ආකාර හතරක්. ගිහි අයටත් ඒ කරුණ සලකිල්ලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු රකින්න පංචශීලය හොඳට රැක්කොත් ප්‍රාතිමෝක්ෂ සීලය රැක්කා වෙනවා. ඇහැ කන නැහැ දිවකය මනස සංවර කරගත්තොත් ඉන්ද්‍රිය සංවර කරගත්තා වෙනවා. ඒ සීලය රැක්කා වෙනවා. ඔහු කන බොන අඳින පළඳින එදිනෙදා භාවිතා කරන බෙහෙත් ආදී දේවලදී පවා අනවශ්‍ය දැවිල්ලකින් නොසන්සිඳෙන පිපාසයකින් නැතුව යම් සංයමයකින් භාවිතා කිරීම ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයට ඇතුළත් වෙන්න ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම මුදල් හරි හම්බ කරද්දි ධන දහන්නේ හම්බ කරද්දි ඒකට වංචා රැවටිලි කුහකකම් කුඩු කේඩුකම් නැතිව හම්බ කරනවා. ආජීව පාරිශුද්ධියට ඇතුළත් වෙනවා. පැවිද්දාට තමයි ප්‍රබලව එය පැහැදිලි කරලා තියෙන්නේ, ගිහි අයටත් ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් අන්නේ සීලය ඒ වගේ පුළුල් සීමාවක නැත්තම් සීලය කියදී සිල්පද ගැන නැත්තම් ඒක කොහොමද සීලයට ඇතුළත් වෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක අදාපි ඉගෙන ගන්න දේශනාවල තියෙන කරුණු කායික වාචසික සංවරයට බලපාන නිසා සීල කතා යටතට ගෙනෙනවා. ඔබ මේ දේශනාව අහලත් ඇති උපාසක චණ්ඩාල සූත්‍රය. මේ දෙසුමේ නම උපාසක චණ්ඩාල සූත්‍රය. උපාසක සැඩොලා කියලා, සැඩොලා කියලා ඒ කාලේ පහත්යයි සම්මත මිනිසුන් ගණන් ගන්නේ නැති කෙනෙක් නේ. එතකොට උපාසකයෙක්ගේ උපාසක ලක්ෂණ නැත්නම් ඔහු සැඩොලෙක් වෙනවා. බලමු අපි ඒක කොහොමද කියලා. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ. මහණෙනි, කරුණු පහකින් සමන්විත උපාසක තෙම උපාසක චණ්ඩාලෝචු හෝති. උපාසක සැඩොලෙක්ද වෙයි. උපාසක මලංච, උපාසක මලකඩක්ද වෙයි. උපාසක පතිකිට්ඨෝච, පිළිකුල් උපාසකෙක්ද වෙයි. කතමේහි පංචහි, මොනවද ඒ පහ? අසද්ධෝ හෝති, ශ්‍රද්ධාව නැහැ උපාසකයාට. එතකොට ශ්‍රද්ධාව නැත්නම් ඔහු පිරිහෙනවා. දුස්සීලෝ හෝති, සිල්ලත් බව නැහැ. කෝතුහල මංගලිකෝ හෝති, මංගලං පච්චේති නෝකම්මං. කුතුහල ඇති කරන මගුල් කරුණු පිළිගන්නවා, කර්මය නෙමෙයි පිළිගන්නේ ඒවා. ඉතෝච බහිද්ධහ දක්කිනං ගවේසති, සසුනෙන් බැහැර දක්ෂිනාර්හ පුද්ගලය හොයනවා. තත්ථච පුබ්බකාරං කරෝති, ඔවුන්ටද ඔවුන්ට පෙරම උපස්ථාන කටයුතු කරනවා භික්ෂු සංඝයාට පෙර. ඔන්න ඔය ලක්ෂණ පහ තියෙනවා නම් ඉමේහිකෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගත් උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති, උපාසක සැඩොලෙක්ද වෙයි. උපාසක මලංච, මලකඩ උපාසකයෙක්ද වෙයි. උපාසක පතිකිට්ඨෝච, පිළිකුල් උපාසකයෙක්ද වෙයි.
එතකොට අපි මේ කරුණු පහ කෙටියෙන් ඉගෙන ගත්තේ අපි පැහැදිලි කරගමු. අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාව නැහැ. අද ගොඩාක් ගිහි පැවිදි සමාජ දෙකේම පුදුම විදිහට ශ්‍රද්ධාවෙන් තොරයි. ශ්‍රාවකත්වයට පැමිණෙන්න බෑ. ඉතින් ශ්‍රාවක වෙසෙන් ඉන්නවා. ශ්‍රද්ධාවෙන් තොරයි. සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි විදිහේ. දැන් ඔන්න බලන්න, අන්‍යාගමික ශාස්ත්‍රවරයෙකුට උසස් පූජාවක් ලැබෙනවා. අපි හිතමු සරසලා, පෙරහැර කරලා, මල් සුවඳ පුදලා, ඒ ආගමික අනුගාමිකයෝ දහස් ගණනින් රැස් වෙලා, වැඳ වැඳ ගුණ කිය කිය ගුණානුස්මරණය කරනවා ඔවුන්ගේ ශාස්ත්‍රවරයාගේ. බෞද්ධයොත් එකතු වෙලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ තිබුණු ධාතුන් වහන්සේලාම ලැබිලා තියෙනවා අපිට. අර අපි කලින් කතා කරපු තැන්වල එහෙම නෙමෙයි. ඒ චරිතය ගැන නිකන් විස්තරේ විතරක් කියන්නේ. අපිට භෞතික සාධකයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා සෑරජාණන් වහන්සේලා තුළ. ඔන්නේ සෑරජාණන් වහන්සේරමකට මහා පූජාවක් පවත්වනවා. දහස් ගණනින් දස දහස් ගණනින් මිනිස්සු එකතු වෙලා ඒකට බණිනවා. උපාසක වෙස්සේ ගත්ත අය, භික්ෂු වෙස්සේ ගත්ත අය ආමිස පූජා නෙමෙයි කරන්න ඕනේ ප්‍රතිපත්ති. එපමණ කාලයක් ආමිස පූජාත්මක කර ප්‍රතිපත්ති පූජාත්මක කර කාමයන්ම පුදමින් හිටපු ඇත්තෝ පවා අර මහා පුෂ්ප පූජාව, මහා දානමය පින්කම දැක ගරහනවා. ඒ පිරිහුණු උපාසකයන්ගේ ලක්ෂණ ශ්‍රද්ධාව නැති බව. ශ්‍රද්ධාවක් තියෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඒ පූජා දකිද්දී හිතෙන්නේම බුදු ගුණයි. ඒ පුද පූජාවන් මෙපමණින් කරත් මදී කියලා හිතෙනවා මිසක වැඩි කියලා හිතෙන්නේ නැහැ. ඔබ අහලා ඇති සිරි ගෞතම සිරිපා විහාරය කියලා කඩුවෙල මහමෙවුනා වාසපී විහාරයක් තියෙනවා. ওই විහාරය අලුතින් හදපු ගමන් හරිම ලස්සන නේක විචිත්‍ර විහාර මන්දිරයක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම දැක බලා වන්දනාමාන කරගන්න වැඩම කළ වෙලාවේ උඩ සිරිපා අනුරුව වැඩ ඉන්න ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ සුගන්ධ කුටි ඇතුළට වැඩියා. පුද පූජා පවත්වලා වටපිට බලලා ඉතින් මුලින්ම දැක්කහම හිතා ගන්න බැරි විශ්මිත නිර්මාණයක්. ඒක දකිනකොට දැකලා ලොකු ස්වාමීන් වහන්සේ වැඳලා එළියට එන ගමන් කිව්ව, මට නම් මේ පූජාවත් මදි. එහෙම නෙමෙයි කිව්වේ. ඒක හරියටම කිව්වේ බුදුරජාණන් වහන්සේ විසින් අපිට කරපු උපකාරයට මේ මොන පූජාද. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේනේ මේ අපායේ බය ගැන අපිට කියලා දීලා අපායෙන් මිදෙන මඟ කියලා දුන්නේ. එවැනි බුදුරජාණන් වහන්සේ ළමකට මෙහෙම නෙමෙයි මේ විදිහේ සිය දහස් ගණනින් පූජා කළත් මදි කියන අර්ථය තමයි ඒ කිව්වේ. මේවා ඉතාම සරල පුංචි පූජා හැටියට තමයි සැලකුවේ. ඒ ශ්‍රද්ධාව නෙමෙයිද? නමුත් මේ දුප්පත්ව ඉපදිලත් ඒකට හේතුත් දැනගෙන, මොකද සසරේ දන් දීලා අඩු බව, එහෙම තියෙද්දී අනන්ත සසරේ අග්‍රව දන් දුන්න උතුමාණන් වහන්සේට ලැබෙන පූජාවන් අනුමෝදන් වෙන්නේ ගරහනවා. ඒවා ගරහලා වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ තරම් දන් දීපු කෙනෙක් අනුමෝදන් වෙන්න ඕනේ. ඔගේ ශ්‍රද්ධාව නැත්තම් අනුමෝදන් වෙන්න බෑ. ඔන්න ශ්‍රද්ධාව නැ, දුස්සීලයි, ඒ වගේ ලක්ෂණ පහක් තියෙනනේ. ඒකෙම අනිත් පැත්තත් ඉගෙන ගමුකෝ අපි. පංචහි භික්කවේ ධම්මෙහි සමන්නාගත උපාසක රතනංච හෝති. මහණෙනි,
කරුණු පහකින් යුතු උපාසකයා උපාසක මැණිකක්. උපාසක පදුමංච ශ්වේත නෙළුම රතු නෙළුම. උපාසක පදුමංච කියන්නේ ලස්සන උපාසක නෙළුමක්, උපාසක රත් පියුමක් කියලා කියන්න පුළුවන්. උපාසක පුණ්ඩරීකංච උපාසක හෙළ පියුමක්, කියන්නේ සුදු නෙළුමක්. ඒ උපාසකයාට ගෞරව නාම මැණිකක් වගේ, රත් නෙළුමක් වගේ, සුදු නෙළුමක් වගේ පිවිතුරුයි, අග්‍රගණ්‍යයි. මොනවද ඒ කරුණු පහ? අර අපි ඉගෙන ගත්ත කරුණු පහේම විරුද්ධ පැත්ත. සද්ධෝ හෝති ශ්‍රද්ධාවන්තෙක්කේ, සීලවා හෝති සිල්වත්වේ, අකෝතුහල මංගලිකෝ හෝති කුතුහලය ඇති කරන මගුල් කරුණු පිළිගන්නේ. කම්මං පච්චේතිනෝ මංගලං, කර්මය පිළිගන්නවා මේ සාමාන්‍ය මංගලයයි සම්මත කරුණු නෙමේ. නයිතෝ බහිද්ධා දක්ෂිණීයං ගවේසති, සසුනින් පිට දන් දෙන්න අය හොයන්නේ. ඉදච්ච පුබ්බකාරං කරෝති, පොදුවේ දෙන්න අවස්ථාව ලැබුණත් සංඝයාට මුලින්ම දෙන්නේ. ඔන්න ඔය ලක්ෂණ තියෙනවා, උපාසක රතන, උපාසක පදුම, උපාසක පුණ්ඩරීක ලක්ෂණ, ශ්‍රේෂ්ඨ උපාසකයෙක්ගේ ලක්ෂණ. සද්ධෝ හෝති, ශ්‍රද්ධාවන්තෙක් වෙනවා කොහොමද? සද්ධහති තතහගතස් බෝධින්, බුදුරජාණන්ගේ අවබෝධය අදහනවා. කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ, මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධය ආදී වශයෙන් ගුණ හඳුනගෙන සරණ යනවා. ඒක ඔහුගේ ශ්‍රද්ධාව. සීලවා හෝති, අපි කලිනුත් ඉගෙන ගත්තා හොඳට සිල්පද ටික ආරක්ෂා කරනවා. අඛණ්ඩේහි අච්චිද්දේහි අසවලේහි අකම්මාසේ, කැඩිලා නැතුව, සිදුරු නැතුව, පුල්ලි නැතුව, කබර නැතුව, තෘෂ්ණාවට දාස නොවී, දෘෂ්ටිවලට නොබැඳී, ආර්යයන් ප්‍රශංසා කරන අයුරේ සීලයකින් යුක්ත වෙනවද? ඔහු උපාසක මැණිකක්. දුස්සීල වෙනවද? ඔහු උපාසක සැඩොලෙක්. තම තමන්ට මැන ගන්න පුළුවන්. කෝතුහල මංගලික කියන්නේ කුතුහලය ඇති කරන මංගල කරුණු කියනවා. මෙන්න මේ දිසාව බලාගෙන යන්න, එතනින් මෙහෙට හැරෙන්න, මේ පැත්තට වඳින්න, අන්න ඔය වගේ උපදෙස් දෙනවා. ඉස්සරහට මේ වගේ දෙයක් දැක්කොත්, වතුර කලයක් අරගෙන එන කාන්තාවක් මුණ ගැහුනොත් ඉදිරියෙන් සුභයි. නිල්මානිල් මල් මිටක් අරගෙන එන කෙනෙක් හම්බුනොත් සුභයි. ඔය විදිහට අර අපි රතන සූත්‍රය පැහැදිලි කරගන්න කාලේ අපේ පිරිත් අර්ථ වර්ණ වැඩසටහනේ අපි නිදාන කතාව රතන සූත්‍රයේ මංගල සූත්‍රය පැහැදිලි කරගන්න කාලේ ඒ නිදාන කතාවේ මේ ලෝකේ මංගල මොනවද කියලා මිනිස්සු අවුරුදු 12ක් තිස්සේ කතා කළා. දෙවරුන්ගේ අතරටත් පැතිරලා ගියා. හරියටම උත්තර ලැබුණේ බුදුරජාන් වහන්සේගෙන්. ඒ නිසා යම්කිසි උපාසකෙක් ශ්‍රද්ධාවන්ත වුණොත්, සිල්වත් උනොත්, කුතුහලය ඇති කරවන මංගල කරුණු සරණ නොගියොත්, ඒ කියන්නේ ගොඩාක් අද බෞද්ධයෝ මේ දේ පිළිගන්නවා. විවිධ බාහිර මතවාද, බාහිර සෞභාග්‍ය ඇති කරවන දේවල් නිර්ණායක ඒවා පෙරට ගන්නවා. එතකොට මංගලං පච්චේ තිනෝ කම්මං වෙනවා. මංගල්‍යයයි සම්මත දේවල් පෙරට ගන්නවා මිසක කර්මය පෙරට ගන්නෑ. අපිට හොඳ පාඩමක් මේක. මේ අනවශ්‍ය බාහිර දේවල් පස්සේ යන්න ගියොත් අපේ එන්නේ අඩු වෙන්නේ කර්මය පිළිබඳ තියෙන විශ්වාසය. කර්මය කියලා කියන්නේ අපි මේ ජීවිතේ හොඳට ජීවත් වෙන්න ඕනේ. ධාර්මිකව නැත්නම් අපි කරන ක්‍රියාවේ විපාක බරපතලයි. අපි වරදියට ක්‍රියා කළොත් ඒකේ විපාක විඳින්න වෙනවා කියන කර්ම පිළිගැනීම, කර්මවාදයේ පිළිගැනීම
පිළිගන්නතුවෙන්ව කර්මය. හැබැයි මංගල්ලි පිළිගන්න දැන් අදට වනත් ඉහල ශේෂත්‍රීන්දල පහළ මනුෂ්‍ය දක්වාම පුවත් පත්වල දැන්නීම් ගුවන් විදුලි වල රූපවාහිනි දැන්නීම් ගොඩාක් යනවා. විවිධ සෞභාග්‍ය ඇතිකිරීම පිණිස තෙරුවන්ගෙන් පිට පිහිට ගන්න විදි ක්‍රම කළ යුතු දේවල් උපදෙස් ඒවා පිළි අරගෙන ඒව පස්සෙම යන්න ගියාට පස්සේ ඒගොල්ලෝ උපාසක සැඩොල බවට පත් වෙනවා. උපාසක පිළිකුල් උපාසකයෝ බවට පත් වෙනවා. මලකඩ කාපු උපාසකයෝ බවට පත් වෙනවා. එතකොට ඒකේ හරි පැත්ත මොකද්ද? අකෝතු හලි හල මංගලිකෝ හෝති. ඒ මංගල කරුණුයි මේවා 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 කියලා හඳුන්වා දීලා පිළිගන්න සමාජය තියෙන ඒවා ඔහු ඒවා පිළිගන්න යන්නේ. කම්මං පච්චේතිනෝ මංගලං. ඔහු පිළිගන්නේ කර්මය, ක්‍රියාවේ විපාක. අද්භූත ජීවිතයට වාසනය වාසනාව ගෙන දෙන කරුණු පස්සේ යනවනේ මේ. කොච්චරවත් තියෙනවා ඒවා ව්‍යාපාර ලෝකේ උපක්‍රම හැටියටත් තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ගේ විශ්වාස හැටියටත් තියෙනවා. ඊටාම ප්‍රාථමික ආරක්ෂක විදි සෞභාග්‍ය වාසනාව සැපත නිස්කලංක බව සමගිය පවුලට ගෙන දෙනවා කිව්වොත් ඒ කුතුහලය ඇති කරන මගුල් කරුණු පස්සේ දුවනවා. කුතුහලය ඇති කරන මංගලයයි සම්මත කරුණු මගුල් කරුණුම නෙමෙයි. එතකොට ඔහු කර්මය අතහැරලා ඒ වාසනාව දැකෙන සමහරට නූල් බඳිනවා. එක එක යంత్ర මන්ත්‍ර දානවා. විවිධ ආරක්ෂක ක්‍රම බන්ධනය කරනවා. එතකොට ඔහුට කර්මයට වැඩිය තමා උස්සාහයෙන් වීරියෙන් සීලයක ගුණයක පිහිටලා කරනු ලබන ක්‍රියාවේ ප්‍රතිඵලයට වඩා ඔහුගේ හිතේ විශ්වාසය පිහිටන්නේ අර මංගලයයි සම්මත කරුණු ඔන්න උපාසක සැඩොලෙක් වෙනවා. උපාසිකා සැඩොලියක් වෙනවා. වැරදියට ගත්තහම බාහිර මේ ශාසනයෙන් බාහිරව දක්ෂිනහර අය හොයනවා. දන් දෙන්න කවුරුත් එකයි අපිට අපි නම් දෙනවා. උපාසක සැඩොලෙක් බවට පත් වෙනවා. හැබැයි න ඉතෝ බහිද්දා දක්ෂිනෙයන් ගවේසති. දක්ෂිනාර පුද්ගලයෙකු හොයන්නේ නැහැ. බුද්ධ ශාසනයෙන් බැහැරව. ඒ නිසා එහෙමනම් ඔහු උපාසක රතනයක් වෙනවා. නැත්තම් හෙව්වොත් උපාසක සැඩොලෙක් බවට පත් වෙනවා. ඉදච්ච පුබ්බකාරං කරෝති. මේ ශාසනයේන උපාසක උපාසිකාවෝ ඔවුන් සරණ ගිහිල්ලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා. එහෙම තියෙනකොට බාහිර ශාස්ත්‍රවරයෙකුගේ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව තේරුම් ගත යුතු ස්වභාවයක් තියෙනවා. උපාසක සැඩොලා තෙරුවන පසෙකදා අන්‍යාගමික මත පස්සෙ යනවා. ඔවුන්ට මුලින්ම උපස්ථාන කරනවා. සංඝයා බුදුරජාණන් වහන්සේ අමතක කරනවා. අනුහු පිරිහුණ සැඩොල් උපාසකේ. නමුත් නුවණැති කෙනා උපාසක රතනේ, උපාසක පුණ්ඩරීක, උපාසක පදුම යන නමින් හඳුනනු වාසනාවන්ත සත්පුරුෂ මිනිසයා ඔය කුතුහලය ඇති කරන මංගල කරුණු පස්සේ යන්නේ. දැන් බලන්න විවාහ උත්සවයකදී ඒ විවාහ රෙජිස්ට්‍රාර් කරන්නේ, පෝරුවට නගින්නේ, ඇඳු මුදුමාරු කරගන්නේ, ආය බහින්නේ, හැම දෙයක්ම නැකත් හදලා කරන්නේ ගොඩක් තැන්වල. එතකොට ඒක හරියට තිතට කරන්න උත්සාහවත් වෙනවා. මොකද හේතුව ඒවා මංගල කරුණු කියලා හිතන් ඉන්නවා. හැබැයි ඒ විවාහ උත්සවයේම බොන්න දෙනවා. දුස්සීලකම් කරන්න ඉඩ හදලා තියෙනවා. එතකොට අර කියපු සෞභාග්‍ය පෑල දොරින් පැන යනවා. එතකොට සැබෑ මංගල කරුණු තියෙනකොට නිකන් මංගලයයි සම්මත කරුණු තමයි අදහන්නේ. අර මංගල පිරිතෙම සමහරට බණ අහලා පිරිත් කියවගෙන
ඒ පිරිත් පැම්බීල පිරිත් නූල් බැඳගෙන මද්‍රව්‍ය බෙදන අයාලුවන්ට සෞභාග්‍ය සතුට පිණිස ප්‍රීතිය පිණිස කියලා. ඒ නිසා පින්වත් දරුවනි ගොඩාක් හිතන්න ඕනේ අපි. උපාසකයෝ හැටියට ඔබ හිටියට ඔය වැරදි තිබ්බොත් උපාසක සැඩොලෙක් වෙනවා. හරියට ඔය කරුණවල පිහිටලා හිටියොත් උපාසක මැණිකක් වෙනවා. කුණු තැවරෙන්නේ. ඉතාම වැදගත් දේශනාවක් මේක. අසූත්‍ර සංග්‍රහය නම් දේශනා දෙකක් හැටියට තියෙන්නේ. උපාසක චණ්ඩාල සූත්‍රය සහ උපාසක රතන සූත්‍රය කියලා. කුතුහල මංගලික කරුණු ගැන දැනගන්න ඕනේ. ඒවා නැත්තම් අපි අදටත් බොහෝ දෙනෙක් අපරාධේ. මේ ළමයේගේ අධ්‍යාපනයකට විභාගයක් තියෙනකොට අධ්‍යාපන කටයුතු වලින් ඉහළට යන්න ඒකටත් බුද්ධ ශාසනයෙන් බැහැර දේවල් තමයි ආරක්ෂාවට හොයාගන්නේ. පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා බෝධිය වැඳලා ඒ ආශිර්වාදේ ලබා ගැනීම ප්‍රමාණවත් තියෙද්දි ඔහි බාරහාර වෙනවා, පුද පූජා පවත්වනවා. ඒ නිසා ඒ ඔක්කොම කෝතුහල මංගලික චරිතවල ලක්ෂණ. ඔහුගේ උපාසක බව කිලුට වෙනවා එහෙම කළොත්. නමුත් හරියට කළොත් උපාසක බව බබලනවා බාහිර සරණවල් යන්නේ නැතුව. ඊළඟට අපි තව දේශනාවක් ඉගෙන ගන්නවා. වණිජ්ජා සූත්‍රය. වණිජ්ජා සූත්‍රය, වණිජ්ජා කියලා කියන්නේ වෙළඳාම. පංචිමා භික්ඛවේ වණිජ්ජා උපාසකේන අකරණීයා කතමු පංච කතමා පංච. මහණෙනි, වෙළඳාම් ව්‍යාපාර නොකළ යුතු ව්‍යාපාර උපාසකෙක් විසින් නොකළ යුතු වෙළඳාම් පහකි. අපි අහලා තියෙන පොඩි කාලේ ඉඳලානේ විශේෂයෙන් බෞද්ධ ජනතාව මේවා ගොඩක් කරන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් කරනවා. සත්‍ය වණිජ්ජා අවියායුධ වෙළඳාම් කරනවා. දැන් ලෝකේ බලවත් රටවල් ඔක්කොම බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් කරලා ලාභ උපයනවා. හැබැයි ඒ විපාක උන්ට කවදා හරි විඳින්න වෙනවා. ඒ එපා කියපුවා කරපු නිසා නෙමෙයි, ඒ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය වැරදි නිසා. ක්‍රියාව වැරදි නම් ප්‍රතිඵලයත් වැරදි. මොනවද නොකළ යුතු වෙළඳාම් පහ? සත්ත්ව වණිජ්ජා අවි ආයුධ වෙළඳාම, සතුන්ගේ ඝාතන, මිනීමැරුම් ආදී පිණිස. ඊළඟ කරුණ සත්ත්ව වණිජ්ජා සත්තු වෙළඳාම් කරනවා, වහල් වෙළඳාමට ගන්නවා, මිනිසු පවා. මාංශ වණිජ්ජා මස් වෙළඳාම, සතුන් දඩයන් කොට ඔවුන්ගේ මස් සතුන් උගුල් වලට අහු කරලා ඔවුන්ගේ මස් අරගන්න, සතුන් මරා මස් විකුණා ජීවත් වෙනවා. අන්න ඒක මාංශ වණිජ්ජා. මජ්ජ වණිජ්ජා මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරනවා. විස වණිජ්ජා වස විස වෙළඳාම් කරනවා. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාළේ නොකළ යුතු වෙළඳාම් හැටියට. නොකළ යුතු වෙළඳාම් හැටියට අකරණීය. මොකද හේතුව? ජීවිතේ පිරිහෙනවා. අපි ආයු ආයුධ හදලා එන කොටා ගන්න දෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පොඩ පොඩ දීලා පුරුදු කරනවා. සමහරු කියන අය අලුතෙන් සමාජගත කරගෙන යනවා. ඇතැම් පිරිස් සමහර මද්‍රව්‍ය නීතිගත කළ යුතුයි කියලා වෙන රටවල් උදාහරණට අරගෙන. එතකොට පුංචි ළමයෙක් නිවසක ඉන්නකොට ඒ බහුල වීම නිසාම මද්‍රව්‍ය ඔහු පුරුදු වුණොත් ඔහු ටිකක් නව යෞවන වයසට එනකොට ඔහු අල්ලන්න බැරුව යනවා. තරුණ වයසේදී ඔහු හිතුවක්කාර වෙනවා. හොඳටම ඇබ්බැහි වුණොත් පිස්සු හැදෙනවා. ඒ නිසා මේ මද්‍රව්‍ය අත්හදා බලන්න ඕන එකක් නෙමෙයි. ඉක්මනින්ම ජීවිතය විනාශ කරන දෙයක්. ඒ නිසා නොකළ යුතු වෙළඳාම් කරන්න එපා කිව්වා. සිල්පද කැඩෙනවා කියලා සීලයට ඇතුළත් කරන්නේ. නමුත් නොකළ යුතු වෙළඳාම් ගණයට ගත්තේ ඒව ජීවිතයේ අවාසනාවන්ත බව උදා කරන නිසා, පිරිහවන නිසා, පෞරස් වෙන නිසා, බුදුරජාණන් වහන්සේ දැකපු නිසා අනුකම්පාවෙන්
වදාළේ. අපි ඉගෙන ගත්ත උපාසක චණ්ඩාල සූත්‍රය, උපාසක රතන කියන කරුණු ටික, ඊට පස්සේ වණිජ්ජා සූත්‍රය. අපි මේ සූත්‍ර සංග්‍රහයට ඇතුළත් වුනේ නැත්තත් ඒ වර්ගයේම උපාසක වර්ගයේ මේක තියෙන්නේ අංගුත්තර නිකාය 5 වෙනි පාඩු උපාසක වර්ගයේ. හරි ලස්සන කරුණක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔබලා දැකලා තියෙනවද, අහලා තියෙනවද? අයං පුරිසෝ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝතිති. මෙන්න මේ පුද්ගලයා ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා කියලා මිනිස්සෙක්ව අල්ලගෙන ඒ පුද්ගලයාව රජුරු ඉස්සරට රජුරු ඒ පුද්ගලයා අල්ලගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඒ ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයා ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුවෙන් රජුරුවව අල්ලගෙන ඔහුව නසනවාද, දඬුවම් කරනවද, බඳිනවද, පිටුවහල් කරනවද, කැමති දෙයක් කරනවද? නෑ ස්වාමීනි කියලා උත්තර දුන්නා. හොඳයි මහණෙනි, මමත් අහලත් නෑ දැකලත් නෑ. මෙන්න මේ පුද්ගලයා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න අය කියලා අල්ලගෙන දඬුවම් කරන, බඳින, හිර කරන, නිරපන එකක් මාන් දැකලා නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අපිච්ච කවාස තතේව පාපකං කම්මං පවේදයන්ති අයං පුරිසෝ ඉත්තිංවා පුරිසංවා ජීවිතා ඕරෝපේ සීති. ඔහු විසින් ඒ කළ කරන ලද පාප කර්මය මෙන්න මේ පුද්ගලයා ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දිවියෙන් තොර කළා කියලා ඒ පාප කර්මය පිළිබඳ දැනුවත් කරනවා. ඒ හේතුවෙන් නසනව වනසනවා ප්‍රාණඝාතය කරන කෙනෙක්. එවැනි දෙයක් අහලා තියෙනවද, දැකලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවද, දැකලා තියෙනවද? ඉස්සරහට අහන්නත් ලැබේවි කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා. අපි ඒ කරුණදී පැහැදිලි කරගත්තේ බුදුරජාණන් වහන්සේ අහන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ සතුන් මැරීමෙන් වැළකුණා අය කියලා අත්අඩංගුවට ගන්නෑ, කවුරුත් දඬුවම් කරන්නේ. හැබැයි සතුන් මැරුවොත් දඬුවම් කරන්න පුළුවන්, පිටුවහල් කරන්න පවා පුළුවන්. හොරකම් කරන්නේ නැහැ කියලා කවුරුත් දඬුවම් කරන්නේ නැහැ. හැබැයි හොරකම් කළොත් දඬුවම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔබ මෙවැනි දෙයක් අහලා දැකලා තියෙනවද? මේ පුද්ගලයා කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නේ, හොඳට ජීවත් වෙනවා කියලා ඒ නිසා දඬුවම් විඳිනවා දැකලා තියෙනවද? එහෙම දෙයක් දකින්න නැහැ. මමත් දැකලා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. හැබැයි මෙන්න මේ පුද්ගලයා පර ස්ත්‍රීන් පර කුමාරිකාවන් කරා වැරදියට පිළිපැද්දා. ඒ තැන් වලට ගොස් කියලා කාම මිත්‍යාචාරයෙකු හැටියට රජුරු ඉදිරියට පවුනෝනවා. එතකොට දඬුවම් ලැබෙනවා. එවැනි දේ අහලා තියෙනවද, දැකලා තියෙනවද? අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් වදාලා ඒක අනුමත කළා. ඒ නිසා මේ පන්සිල් කැඩුවා කියලා මිසක පන්සිල් රැක්ක කියලා කවුරුත් දඬුවමක් කරන්නේ නැහැ. මේ විදිහටම මුසාවාද, සුරාමේරය ගැන පැහැදිලි වෙනවා. ඒ නිසා මේ අපි පන්සිල් ලකින සමාජය බිහි කරමු කිව්වට වෙන්නේ නැත්තේ ඇයි? ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕනේ. උපාසක රතනයක් වෙන්නේ කොහොමද? ඔහු සද්ධෝ හෝති, ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. ගොඩාක් අද තියෙන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කරපු සේවය ගැන දන්නේ නැහැ, පැහැදීමක් නැහැ. සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැන හොඳ පැහැදීමක් ආපු ගමන් ਉਹ ශ්‍රද්ධාවන්තේ. ਉਹ සිල් රකින්න, ਉਹ ඍජුව ජීවිතේ තීරණ ගන්නවා. බාහිර සසුන් වල අය හොයන්නේ නැද්දන් දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ මත පිහිටලා ඒ පැහැදීමෙන් යුක්තව සංඝයා උදෙසාම දන් දෙනවා.
අන්‍යාගමික කෙනෙකුට දානයක් දුන්නා කියලා ඒක පින් රැස් නොවී තියන්නේ. නමුත් ඒ තැන්ටම ප්‍රකට කරගෙන ප්‍රධාන කරගෙන ඒ තැන්ම පෙරමුණේ තියාගෙන යන්න ගියපු ගමන් ඔහුගේ තිසරණේ බිඳෙන. තිසරණේ කියන්නේ කට කියන්නේ සරණ සීලය කියලා. සියලු සීල අතර සරණ සීලය වැදගත්. ඒ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, අපේ උපාසකත්වයේ රඳවා ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපිට ඒ ගැන වගකීමක් තියෙන ගොඩාක් අය මේ බොරු කීමට පුරුදු වෙලා ඉන්නවා. තමන්ට අවාසියක් වෙන අවස්ථාවේ බොරුව කියන්නේ. වාසියක් වෙනකොට බොරු කියන්නේ නැහැ. අවාසියක් වෙන්න යනකොට කියන වාසිය ලබා ගන්න බොරු කියන්න පුළුවන්. ඒ නිසා මේ බොරු කියන කෙනෙකුට කරන්න බැරි අකුසලයක් නැහැ. ඒ නිසා ටිකෙන් ටික අපි මේ ධර්මය ඉගෙන ගනිමින් ගෞතම බුදු සාසනය තුල පිළිවෙත් පුරන ශ්‍රාවක දරුව හැටියට කාලයත් එක්ක අපි දියුණු වෙන්න ඕනේ. ගොඩාක් අය වෙන්නේ කාලයත් එක්ක පිරිහෙනවා. මොකද හේතුව අපේ ශ්‍රාවකත්වය රැකගත්තේ නැත්නම් අපායෙන් මිදෙන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේට උපහාර පූජා පවත්වන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ඉල්ලීම් කරලා නීති දාලා නෙමෙයි. අපේ සිතේ තියෙන පැහැදීමට සංඝයාටත් එහෙමයි. ඒ උපක්‍රමශීලීව නැති කරන්න පුළුවන්. නමුත් යථාර්ථය බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පිරිස. ඒ ශ්‍රේෂ්ඨතම පිරිස අනුගමනය කරමින් උන්වහන්සේලාගේ උපදෙස් පිළිපදිමින් ධාර්මික වීම ජීවිත සූපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දවසක් අනේපිඩි සිටුතුමාට කියපු විස්තරයක් මේ උපාසක වර්ගෙම තියෙනවා. ගෘහපතිය මේ බය වෛර ප්‍රහාණය නොකර, මේ බය වෛර කරුණු පහ ප්‍රහාණය නොකර ඉන්න කෙනාට දුස්සීලයි කියලා කියනවා. බය ඇති කරන, වෛරය ඇති කරන මේ කරුණු පහ නැති කරන්න ඕනේ. නැති කරේපු නැති කෙනාට දුස්සීලයා කියලා කියනවා. නිරයන් චූපපජ්ජති. නිරයේද උපදීනි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුණින් අදාළ කරුණු මොනවද? ඒ කරුණු පහ. පානාතිපාතං අදින්නාදානං කාමේසු මිච්ඡාචාරං මුසාවාදං සුරාමේරේ මජ්ජපම දට්ඨාන. මෙන්න මේ ප්‍රාණඝාතයේ, සොරකම, වැරදි කාමසේවනයේ, බොරුව, මද්ද්‍රව්‍ය භාවිතයේ කියන කරුණු පහ පුරුදු කරන කෙනා බය වෛරයේ සමාජයට දන් දෙනවා. නිරේද උපදින්න සිද්ධ වෙනවා. හැබැයි බය වෛර ප්‍රහාණය කරලා සිල්වත් වෙන්නවා කෙනෙක්. අන්න ඔහුගේ පංච බය වෛර ප්‍රහාණය කරලා ඉන්න නිසා ඔහුට සුගතියේ යන්න පුළුවන්. අරයා යන්නේ නිරේ, සුගතිය යන්නේ. ඒ කියන්නේ මේ සෑම සියලු දෙනෙක්ම හරියටම මේ පස්පව් කළොත් එයා නිරේට යන්නේ කියලා කියන්නේ. මේක වෙන දේශනාවලදී පැහැදිලි කරනවා. ඒක ඒකෙල්ල අපිට කියන්න බෑ. නමුත් පොදුවේ ගත්තහම දුෂ්චරිතේ පන්සිල් කඩන අය නිරේගාමී වෙන්නත්, පන්සිල් රකින අය සුගතිගාමී වෙන්නත් හේතු තියෙනවා. වැඩිපුර හේතු සකස් වෙන්නේ. භාග්‍යතුනාස දේශනා කරනවා, යංගහපති පානාතිපාති පානාතිපාත පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසුපති. සත්තු මරණ මිනිස්සයා සතුන් මැරීම හේතුවෙන් මෙලොවම බය වෛරය ගන්නවා තමා වෙතට. සම්පරායිකම්පි භයං වේරං පසුපති, අන් අයටත් බය වෛරය උපදවනවා. චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති, මානසිකවත් දුක් දොම්නස් විඳිනවා. පානාතිපාතා පටිවිරතෝ නේව දිට්ඨ ධම්මිකානම් භයං වේරං පසුපති, ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඔය බය වෛරය නැති වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පන්සිල් පද පහ ගැනම අනුමත කරමින් උද්‍යෝගිමත් කළායි රැකීමේ වටිනාකම අවසාන ගාථාවන්ගෙන් අදාලා, යෝ පානමති පාතේති මුසාවාදංච බහසති, යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, බොරු කියනවා නම්, ලෝකේ අදින්නම් ආදීයති පරදාරංච ගච්ඡති, නොදුන් දේ ගැනීමට යනවා නම්, ඒ වගේම පරාඹුවන් වෙත යනවා නම්, සුරාමීරේ පානංච යෝ නරෝ අනුයුංජති, යම් කිසි මිනිස්සේ මේ මත්පැන් මද්‍රව්‍ය පානයේ යෙදෙනවා නම්,
අප්පහාය පංච වේරානි දුස්සීලෝ ඉති උච්චති. මේ කරුණු පහ දුරු කරලා තියෙන අයට කියන්න තියෙන්නේ දුස්සීල කියලයි. කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ, කාය බින්දිලා මරණින් මතුවේ දුෂ්ප්‍රඥයෝ නිරයන් සෝප පජ්ජති, නිරේ උපදින්ට සිද්ධ වෙනවා. යෝපානං නාතිපාතීත, යම් කිසි කෙනෙක් ප්‍රාණීන් නසන් නැත්තං, මුසාවාදං බහසති, බොරු කියන් නැත්තං, ලෝකෙ අදින්නං නාදීයති, නොදුන් දේ ගන්න නැත්තං, පරදාරං ගච්ඡති, අඹුවන් වෙත යන්න නැත්තං, සුරාමේරය පානංච යෝ නරෝ නානු යුංජති, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් ඒ මනුස්සයා යෙදෙන්නේ නැත්තම් පහාය පංච වේරාණි සීලවායිති උච්චති. පස් බය වෛර ඇති කරන කරුණු දුරු කරගත්ත කෙනා සිල්වතෙක් කියලා කියන. කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සුගතින් සෝපපජ්ජති, කාය බිඳිල මරණට පස්සේ ඒ ප්‍රඥා සහිත කෙනා උපදිනවා, ස්වර්ගයේ උපදිනවා. ඒ නිසා පින්වතුනි, පින්වත් දරුවනි, මේ උපාසක ධර්ම ටික රැකගෙන, පන්සිල් රැකගෙන, තිස් තෙරුවන් සරණ රැකගෙන වාසය කිරීම අපේ ජීවිතයට ලැබෙන සැනසෙල්ල අපිට මෙපමණයි කියලා කියන්න පුළුවන් කමන්නේ. මේ ලෝකේ කවුරුත් දඬුවම් කරන්නේ නැහැ දුස්සීල බවට, කවුරුත් ගරහන්නේ නැහැ සිල්වත් බවට. සිල්වත් බවට ප්‍රශ්න ඇති කරන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ, අපි හැමෝටම ලැබෙන වෙන වෙනම සීලයන් තියෙනවා, ගුණධර්මයන් තියෙනවා, මග අරගන්න තු සිද්ධ කරගත්තොත් අපේ ජීවිතේ පිරින් පිරී යනවා. ඒ සඳහා ඔබ හැමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ඉතාම ශ්‍රද්ධා සිතින් යුක්තව අමාදුර විවර වීදම් දෙසුමට දායකත්වය දරන්නේ අංක 110 ආයහත බිසෝ බණ්ඩාරගම මැදිරිගින යන ලිපිනේ පදිංචි පින්වත් SD සුනේත්‍රා කුමාර දිසානායක මහත්මිය, WM ධම්මික විජේරත්න මහත්මා, SG ධම්මා කුමාර දිසානායක යන දුවදරුවන් විසින් රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් සැපයට පත්වීත්වා. 2019 මේ මාස 16 වන දින මියගිය DJ ගුණවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2019 මේ මාස 10 වන දින මියගිය ලීලාවති අත්තම්මටත්, පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ, ප්‍රධාන මහා සංඝයා වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන්ව. හැමගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ මාස 10 වන දින මියගිය ලීලාවති අත්තම්මාටත්, පවුලේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. 2022 මේ මාස 17 වන දිනට අවුරුදු 3ක් සම්පූර්ණ වන WM දහම්නා තරිණී රුවිනිදි විජේරත්න සිඟිති දියණියට නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස වාසනාවන්ත පින්වන්ත අනාගතයට මේ පින් මේ පුණ්‍ය අනුභවයෙන් වාසනාව ලැබේවා. අසනීප තත්වයෙන් පසුවන ගිරිවල මැල්ලගහ පිටියේ පදිංචි ජේසීලවති මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. දායකත්වයේ දරූ ඒ පින්වතුන්ටත්, ඒ පවුල සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකවන් ඇතුළු පින් කැමති සියලු දෙනා නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා කරන දෙහැමි කටයුතු සඵල වෙත්වා. මේ බුද්ධ ශාසනයම ධර්ම අවබෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධ වතසෝ භගවා, ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු.